දක්වයිද කියලා මගේ හිත මගෙන් අහනවා සංවිත්තාවේ අඩු නිසා හොඳයි ඒ වගේම මට මේ කියන්නකෝ දැන් ඔබ එහෙම අධ්‍යාපනයේ කඩාකප්පල් වෙලා ඇවිල්ලා 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 කොහොමද එකපාරට මේ නැගී සිටින්න මතුනේ කොහොමද මෙහෙමයි දැන් අපිට මේ වයස්පත්තුම දෙවියෝ දැකලා තියෙනවද මම දැකලා නැහැ හීනෙන්වත් හීනෙන් දැකලා තියෙනවා මෙහෙම වෙන්න ඇති කියලා හැබැයි දැකපු දෙවියෝ තමයි ඉතින් අම්මයි තාත්තා ඔව් මට දේවතාවරු ගන්නාවක් හම්බෙලා තියෙන ජීවිතේ ඒ එක්කෙනෙක් තමයි මගේ ගණිත ගුරුවරයා අම්මා තාත්තා ගැන මම කතා කළා මේ ගණිත ගුරුවරයා හම්බෙන් හම්බ වෙලා මං දෙපාරක් ඕලෙවල් පෙළලා ඉන්න වෙලාවේ මං එතකොට වෘත්තියෙන් වඩු කාර්මිකේ වඩු වෘත්තියේදී දිහිටි ඉන්නකොට හම්බෙන් හම්බෙච්චි මේ අශෝක ගුණතිලක අද දැන් වඩු කාර්මිකයෙක් හැටියට වැඩ කරනකොට වයස කීයද වයස ඉතින් ඔය මේ 22 23 ඔය කාලෙනේ ඒ කියන්නේ ඕ ලෙවල් දෙපාරක් විභාගේ ලියලානේ ඊට පස්සේ ඔක්කොම අතහැරලා වඩු තරුණ සේවා සභාවත් එක්ක ට්‍රේනින් මේ පුහුණුව ලැබලා වඩු කාර්මිකයෙක් වශයෙන් ඉන්න කාලේ තමයි අශෝක සර් අහම්බෙන් හම්බෙන්නේ එයා තමයි බලෙන් පන්තියට රැඟිලා සල්ලි ගන්නෙත් නැතුව මේ මම සරමකුත් ඇදගෙන තමයි පන්තියට ගියා වැඩ කරන ගමන්නේ එයා මේ නැත්තර නැති වෙලා තිබුණු ජීවිතයක් තමයි ඇදලා ගත්තේ. එයා කිව්වා මේ ඔබට පුළුවන් මේ වැඩේ කරන්න. ඊට පස්සේ ඒ කාලේ ගණන් 10ක් විතර තියෙන නිර්මාණ ගණන් දෙකක් තියෙනවා. මට මේ ගණන් හදනවා කරන්න බෑ. අදටත් පොඩි ගණනක්වත් ඔලින් හදන්න අපහසුතාවක් තියෙනවා. එයා මාව අඳුරගත්තා මට ඕන ගණන් ශෛලීන් මොනවද කියලා. එයා මාස 3කින් ඒ ටික අලලා දුන්නා. අලලා දුන්නාම මම විභාගේ අය ඔක්කොම ප්‍රයිවට්නේ ඔක්කොම ලියනවා. ලිව්වහම මේ වැඩ ඉංග්‍රීසි පෙල් ඉතුරු ටික ඔක්කොම පාස් වෙලා සම්මාන පහුයි ගණිතේ සම්මානයක් අරගෙන මම දෙවෙනි වතාවට ආයෙත් තේලල කරන්න ගියා ඉස්සල පාර පොරොන්දුට කරලා ගෙදර ගියා ඒ පොරොන්දුරි යන වෙලාවේ හිටියේ ප්‍රේමරත්න විදුහල්පතිතුමා තාමත් එතුමා මේ ඉන්නවා මට කතා කරනවා විශ්‍රාම ගිහිල්ලා එයා දිගින් දිගට කිව්වා තමුස යන්න බෑ මේ දැන් කොහොමද කියලා මේ ප්‍රයිවට් හරි දාන්න ලියලා බලන්න කියලා මේ මං කොහේ නැහැ මට ඔක හරියන්නේ නැහැ කියලා තමයි වැඩ වෙල කරන්න ගියා මං අර ප්‍රතිපලයේ ආපහු අරන් එනකොට ප්‍රේමරස්ස තාමත් විදුහල්පති. තම්සි ආවද ඔයි කියලා. ඇව්ව ආපහු. ඒලා කිව්වා දැන් එතකොට මං ගොඩක් වයසයිනේ. මගේ යාළුවෝ ඔක්කොම විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා සමහර අය ගෙවල් වලට ගිහිල්ලා හමුදාවට ගිහිල්ලා සමහර අය නැතිලා. ඊට පස්සේ කිව්වා දැන් මේ තම්සි වයස වැඩි හොඳටම. මේ කෝකරක් කවන්නේ දැන් දැනට පන්ති ඉන්නකෝ. මේ අපි බලමු නම් පොතර පස්සේ දාගන්න දැනට වැඩ කරන්න කියලා. ඒ විදිහට තමයි ඒ ලෙවල් පන්තියට ආවේ. ඒරල් පන්තිර අපි 78ක් හිටියා එක්කෙනෙක් විතරයි මට මචං කියන්නේ අදටත් ඒ ඔය දැන් මණිපායි මේ OIC පාත්‍ය ජයන්ත ගුණතිලක අනිත් අය ඔක්කොම අදටත් ඒ ඉතුරු මේ 76 දෙනාම අයියේ කියලා කියන්නේ මම තමයි වැඩි බලන ශිෂ්‍යයා ඒ වෙනකල් මම පන්තියේ කවදාත් පළවෙනියෙක් කියලා තිබුණේ නැහැ අපි මම 10 15 බේරාගත්තේ සෑහෙන ගේමක් දීලා පන්ති ස්ථානේ ඉතින් එහෙම කළා පළවෙනි වතාවට මම පළවෙනියෙක් වෙන්නේ ඒරල් පන්තියේ ඒ පළවෙනිය වෙච්ච එක මේ මේ වෙනකල්ම මේ විභාග 84කට පෙනී ඉඳලා තියෙනවා මේ වෙනකොට ශ්‍රී ලංකාවේ සහ පිටරට ගණනාවක ඒ කිසිම වෙලාවක මම පළවෙනි ස්ථානයේ හෝ අවම වශයෙන් දෙවෙනි ස්ථානයේ රැඳිලා හිටියා ඒක තමයි මං කිය මගේ ජීවිත මන් දෙකක් ගත්තයි කියලා පළවෙනි ජීවිතේ මම හැරිලා ගිහිල්ලා මේ කුලී වැඩනේ ඉතින් මේ වඩ වැඩ කියලා කියන්නේ ඒ කර කර ඉන්නකොට තමයි ඒ අහමු දෙවියුරු මං කිව්වේ ඒකයි මට මං බෑහින් දැක්ක දෙවියුරු කීප දෙනෙක් ඉන්නේ ගොඩක් නෑ ඒ අතරින් එයා තමයි මාව මේ මේකට ඇදලා දැම්මේ මේ මාර්ගයට අදටත් මම කොහේ හරි යනකොට අශෝක සර් ප්‍රේමරත් සර් මහාචාර්ය තීටි කුලතුංග වගේ අය ඉන්න දිහාට වැඳලා තමයි මං පිටරට යන්නේ හෝ සුබ වැඩක් පටන් ගන්නෙ අදටත් හෝ කතා කරපු නිසා ඊළඟ ගීතය අහමු අහලා ඊට පස්සේ ගීතය ගැන කතා කරමු ජානක වික්‍රමසිංහ මහත්මයා ගායනා කරන ගීතයක් මහාචාර්ය ගාමිණී රණසිංහන් තෝරා දුන්නේ මේ ගීතයට මම කැමතියි කියලා විභාග 84ක් ලිව්වා 84ක් ඔක්කොම ලියලා තියෙනවා එක්ක පළවෙනිය නැත්තම් දෙවෙනිය හැබැයි ශිෂ්‍යත්වයට ගත්තේ ලකුණු 14යි ඕ ලෙවල් දෙපාරක් තේරෙනවා